අයිබෝන්, අම්මයි බබයි වීඩියෝ නාලිකාව තුළින් අපි අද කතා කරන්නට හේතුව ගැබිණි මවකට ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබඳව. ගර්භණී සමය කියන්නේ ඔබට වගේම ඔබේ කුස තුළ වැඩෙන කිරි කැටියටත් ඉතාම සුවිශේෂී කාලසීමාවක්. මෙහිදී මේ කාලසීමාව තුළ ඉතාමත්ම අවධානය යොමු කළ යුතු කාරණාවක් තමයි ගර්භාෂය තුළ කිරි කැටියගේ වර්ධනය. මෙහිදී ඔබව පරීක්ෂා කරන වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය ඔබට යම් අවස්ථාවක පැවසුවහොත් බබාගේ වර්ධනය ටිකක් අඩුයි කියලා ඒ පිළිබඳව ඔබ දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඉතින් අපි අද කතා කරමු මෙන්න මේ විදියට දරු පැටියාගේ වර්ධනය අඩු වෙන්නේ කොහොමද, ඒ සඳහා අපි කුමක් කළ යුතුද කියලා. කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය මැනිය හැකි ක්‍රම කිහිපයක් පවතිනවා. ඉන් එක් ක්‍රමයක් තමයි මවගේ කුසෙහි ප්‍රමාණය මැන බැලීම. මේ බොහෝ කාලයක් තිස්සේ භාවිතා කළ ක්‍රමයක්. මෙහිදී ගැබිණි මව පරීක්ෂාවට ලක් කරන වෛද්‍යවරයා ටේප් පටියක් ආධාරයෙන් මව කුසේ වර්ධනය ප්‍රමාණවත්දැයි මැන බැලීම සිදු කරනවා. නමුත් මෙය දළ වශයෙන් ලබා ගන්න විනුමක්. ඒ නිසාම ප්‍රමාණයෙන් කුඩා දරුවන් හඳුනා ගැනීම අපහසුයි. සාමාන්‍යයෙන් මේ ක්‍රමය භාවිතා කරන්නේ ස්කෑන් පරීක්ෂණ සඳහා පහසුකම් නොමැති අවස්ථාවලදී. නමුත් දැන් පවතින නව තාක්ෂණය නිසා ස්කෑන් පරීක්ෂණ මගින් ඉතාමත් ආසන්න මට්ටමකට කුස තුළ සිටින දරුවාගේ බර අනුමාන කරන්න හැකියාව පවතිනවා. එලෙස සොයාගන්නා කිරිකැටියගේ බර ගර්භණී සමයේ අදාළ සති ගණනට ගැලපෙනවද කියලා විශේෂිත වගුවක් හෝ ප්‍රස්ථාරයක් මගින් සොයාගැනීමේ හැකියාව පවතිනවා. මේ වන විට සෑම මූලික රෝහලකම මෙම පහසුකම සැලසලයි තියෙන්නේ. මෙම ස්කෑන් පරීක්ෂාව මගින් ගර්භණී සමයේ අදාළ සතියට වඩා දරු පැටියා කුඩා බව ඇතැම් විට පවසාවි. ඇත්තටම මෙලෙස වීමට හේතු මොනවාද? මෙය අවදානම් තත්ත්වයක්ද කියලා අපේ මවුරු බියට පත් වෙනවා. ඉතින් මෙලෙස සිදුවීමට හේතු මොනවාද කියලා අපි දැන් බලමු. මේට ප්‍රධානතම හේතුවක් ලෙස දරුවා ලැබීමට අනුමාන කර ඇති දිනය නිවැරදි නොවීම හඳුන්වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ගර්භණී මවකට දරුව ප්‍රසූත කිරීමට අදාළ අනුමාන දිනය ලබා දෙන්නේ මවට ඔසප් වීම සිදු වූ දිනේ සිට සති 40ක් ගණනය කිරීමෙන්. නමුත් ඔසප් වූ දිනය නිවැරදි නොවේ නම් හෝ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් මෙම දිනය වැරදි වීමට තියෙන ඉඩකඩ බොහෝ සෙයින් වැඩි. මෙන්න මේ අවස්ථාවලදී දරුවා ලැබීමට නියමිත දිනය ගණනය කළ හැකි වෙන්නේ මුල් මාස 3 තුලදී සිදු කරන ස්කෑන් පරීක්ෂණයක් මගින්. ඒ වගේම වැඩිහිටියන්ගේ උස මෙන්ම බරත් එකිනෙකාට වෙනස්. ඉතින් මේ වගේ කුස තුල වැඩෙන දරුවනුත් ප්‍රමාණයෙන් එකිනෙකාට වෙනස්. මේ නිසා සහජයෙන්ම කුඩා දරුවෙක් වෙන්නත් පුළුවන්. නමුත් ඔබේ කිරි කැටියා නිරෝගී දරුවෙකු වෙන්නත් පුළුවන්. එවැනි දරුවෙකු පිළිබඳ බියවීමටවත් විශේෂ ප්‍රතිකාර ලබා දීමටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. එලෙසම වැදෑමහනිසි පරිදි වර්ධනය නොවීමත් පුංචි පැටියගේ මව කුස තුළ වර්ධනය අඩුවීමට බෙහෙවින්ම බලපානවා. මෙයට හේතුව දරුවට නිසි පෝෂණයක් නොලැබීම. මොකද දරුවට අවශ්‍ය ඔක්සිජන් වගේම ආහාරත් මවගෙන් ලැබෙන්නේ වැදෑමහ හරහා. ඉතින් වැදෑමහ නිසි පරිදි වර්ධනය නොවුණු අවස්ථාවක දරුවට මවගෙන් ලැබිය යුතු පෝෂණය නිසි අයුරින් ලැබෙන්නේ නැහැ. මේ නිසා දරු පැටියගේ වර්ධනය අඩු වෙන තියෙන ඉඩකඩ බොහෝ සෙයින් වැඩි. ඒ වගේම දරු පැටියට යම් රෝගී තත්ත්වයක් පවතිනවා නම්, ජානමය රෝගී තත්ත්වයක් පවතිනවා නම්, මවට ඇති වූ යම් දරුණු ආසාදන තත්ත්වයක් නිසාත් කුස තුළ සිටින දරුවගේ වර්ධනය අඩුවීමක් දකින්නට පුළුවන්. කොහොම නමුත් මෙම ආසාදන තත්ත්වයන් අනුව ප්‍රතිකාර ලබා ගැනීම සිදු කළ යුතුම වෙනවා. එසේ නොමැති වුවහොත් යම් අවදානම් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එසේම කුඩා දරුවෙකු ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිම අවස්ථාවක් වෙන්නේ මවගේ වයස අවුරුදු 40 ඉක්මවීම. මවගේ අධික රුධිර පීඩනය, මව දුම්පානය කිරීම හෝ අක්‍රීය දුම්පානයට ගොදුරු වීම නිසාත් මේ වගේ දරු පැටියගේ වර්ධනය අඩුවීමක් දකින්නට පුළුවන්. එවැගේම මවගේ බර අඩුවීම, මව අධික ලෙස ව්‍යායාමවල නිරත වීමත් මේ වගේ පුංචි පැටියගේ බර අඩුවීමට හේතුවක් වෙන්න පුළුවන්. කොහොම නමුත් ගර්භණී සමයේ පවත්වන සෑම සායනයකදීම මවගේ උදරය පරීක්ෂා කිරීම සිදු කරනවා. මේ නිසා දරු පැටියගේ වර්ධනයෙහි යම් අඩුවීමක් පවතිනවා නම් හඳුනගන්න පුළුවන්. මේ අවස්ථාවේ දරු පැටියා කුඩා බවක් වර්ධනය අඩු බවක් පෙනී ගියහොත් එම මව්වරුන් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනිවාර්යෙන්ම යොමු කරනවා. එහිදී ස්කෑන් පරීක්ෂණ මගින් දරුවගේ වර්ධනය පරීක්ෂා කර බලාවි. මෙහිදී දරුවගේ වර්ධනය සති 2කට වරක් ස්කෑන් පරීක්ෂණ මගින් පරීක්ෂා කිරීම සිදු කරනවා. මෙහිදී ඇතැම් දරුවන් සඳහා වරින් වර ඩොප්ලර් හා CTG පරීක්ෂණ සිදු කරනවා. නමුත් අවදානම් තත්ත්වයක් පවතිනව නම් පමණක්
දරුවා කලින් බිහිකිරීමට නිර්දේශ ලබාදේවි. මෙහිදී ඉතාමත් කුඩා අවදානම් සහිත දරුවන් බිහිකිරීමට සිසේරියන් සැත්කමක් අවශ්‍යම වෙනවා. නමුත් ඇතැම් විට සාමාන්‍ය ලෙස බිහිවන අවස්ථාත් පවතිනවා. මෙහිදී මවකුස තුළදී පෝෂණය අඩුවීම නිසා වර්ධනය අඩු වී කුඩාවන දරුවන්ට බිහි වූ පසු නිසි පෝෂණයක් ලබාදී නියමිත බරදක්වා ළඟාවීම සිදු කළ යුතුම වෙනවා. මෙහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුව තමයි උපත් බර අඩු දරුවන්ට මුල් මාස කීපය තුළ සංකූලතා ඇතිවීමේ අවදානම ඉතාමත්ම වැඩි. එනිසා ඔවුන් ඉතාමත්ම සුරක්ෂිතව රැක බලාගත යුතු වෙනවා. මෙහිදී උපත් බර අඩු දරුවන්ට වැඩිහිටිවයේදී දියවැඩියාව හෘදයාබාධය හා අධික රුධිරපීඩනය වැනි සංකූලතා ඇතිවීමේ අවදානම සාමාන්‍ය බර සහිත දරුවන්ට වඩා වැඩි බවක් දකින්නට පුළුවන්. ඉතින් ඔබත් ගර්භණී මවක් නම් ඔබේ පුංචි කිරි කැටියගේ වර්ධනය පිළිබඳව ඉතාමත් සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ.